පාලියට මේ කාලවලදී මුගක් ගහලා තියෙනවා බැංකුවල එහෙම 122යි පොලිය ඒ වගේම 117යි 116යි 115යි ඔගේ මාර්ගුන 122යි උඹ තියෙනවා පොලිය මිනිස්සු හිතන්නේ කොහොමද ලක්ෂයක් ආයෝජනය කරලා 122ක් මාස 3 යද්දී මේ 22000ක් අතට අරගෙන යන්න පුළුවන් කියන්නේ මොකද්ද මේ 122 බැංකුවේ ගහලා තියෙනවා 122යි පොලිය තවත් බැංකුවක ගහලා තියෙනවා 117යි මේ මොකද්ද FD මෙයත් FT ෆික්ස් ඩිපොසිට් මෙයාගේ තව පොඩියට යටින් ලියලා ඇති කොන්දේසි සහිතයි අපි දැන් මේ අහු වෙලාද නැද්ද කියලා බලන්න අපි බලමු මේකෙන් කෝකටද මේ අපි අහු වෙන්නේ කියලා ඔන්න 122ක් ඔලිය දෙන ඒ බැංකුව මෙන්න 117ක් ඔලියට දෙන බී බැංකුව ඔන්න සීන පුද්ගලයෙක් ආයෝජනය කරනවා ඒ කියන බැංකුවේ ලක්ෂයක් දී කියලා පුද්ගලෙක් රුපියල් ලක්ෂයක් මේ අතර වෙනසක් තියෙනවද 16650යි 16900යි එම් මොකද 122 ක මාස 3කට පොලියට ආයෝජනය කරලා ගත්ත කෙනා ගත්තේ මේ ගන්න 117ක් දිගටම පොලිය අරගෙන ගත්ත කෙනා ගත්තේ මේ ගන්න ඔන්නවා තමයි අපි අහු වෙන තැන් අපිට අවසානයේ හම් වෙන්නේ එකම මුදල हम बेरोके मास्टर नया दी इसमें विशिष्ट दाह कत्ते कारण यान लग रहा है कि एक बोल दागला दिया थी नहीं कौन देसी सही तय किया रहती है अन्य एक यान तो मैं आधा कोटक अभी कतार कराने मुखात में सीर विशिष्ट देगा मुखात में वार्षिक पोली ये वाकित वालों तमाह में मिनिस आपुए न तय में क्या विल एडवरटाइजिंग वाला සියයට 22යි සියයට 22යි පොලිය තවත් බැංකුවක ගහලා තියෙනවා 117යි මේ මොකද්ද FD මෙයත් FT ෆික්ස් ඩිපොසිට් ඔන්න 117යි 122යි මෙයාගේ තව පොඩියට යටින් ලියලා ඇති කොන්දේසි සහිතයි කොන්දේසි සහිතයි අපි දැන් මේ අහු වෙලාද නැද්ද කියලා බලන්න අපි බලමු මේකෙන් කෝකටද මේ අපි අහු වෙන්නේ කියලා ඔන්න 122ක් ඔලිය දෙන ඒ බැංකුව මෙන්න 117ක් ඔලියට දෙන බී බැංකුව දැන් ඔන්න කෙනෙක් ඔන්න සීන පුද්ගලයෙක් ආයෝජනය කරනවා ඒ කියන බැංකුවේ ලක්ෂයක් ආයෝජනය කරනවා මෙයා ආයෝජනය කරනවා ඩී කියලා පුත්‍රයෙක් රුපියල් ලක්ෂයක් දැන් මෙයාට පළවෙනි මාසෙදී ඔන්න පළවෙනි මාසයේ ඉවර වෙනවත් සමගම මෙයාට හම්බෙන මුදල මෙයාට හම්බෙන මුදල අපි හිතමු 22යි කියන්නේ මෙයා 12න් බෙදන්න ඕන නිවාරණය
මේක ඇවිල්ලා ගොඩක් අය හිතනවා ලක්ෂයක් ආයෝජනය කරපුවාම 22000ක් හම්බ වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. මේ 22000 කියන්නේ වාර්ෂික පොලිය. මෙයා ඇවිල්ලා වාර්ෂික පොලිය. මෙයාත් ඇවිල්ලා වාර්ෂික පොලිය. නමුත් වාර්ෂික වුණාට මේගොල්ලෝ කියන්නේ 22 දෙන්නේ මාස 3කට. ඒක පළවෙනි මාසයේදී මෙයාට හම්බ වෙන ගාණ තමයි 22 බෙදීම 12 වැඩි කරන්න ඕනේ. දැන් මෙයාට 100ට ගාණ තමයි එතකොට එන්නේ. ඔන්න 100ට වැඩි කරන්න ඕනේ 100,000. මෙයාගේ කොහොමද එන්නේ 17 බෙදීම 12 වැඩි කරනවා 100 බෙදෙනවා 100ෙන් වැඩි කරනවා 100,000. මෙයාට ආසන්නව 1800ක් මෙයාට ආසන්නව හම්බ වෙනවා 1400ක් කියලා ගමු. මෙයා ආසන්නව ගන්නවා රුපියල් 1400ක් හම්බ වෙනවා මෙයාට. ඔන්න ඉතින් තුන්වෙනි මාසයකටත් එනවා. තුන්වෙනි මාසයේදී මොකද කරන්නේ? මෙන්න මෙයා තුන්වෙනි මාසයට දැන් මොකද වෙන්නේ? මෙයා 1800 ගානේ ගන්නවා 5400ක් ගන්නකොට රුපියල් ලෑමිය මෙයා ගන්න 1400 ගානේ 4200. මෙයා 5400ක් ගන්නකොට මෙයා 4200ක් ගන්න මාස 3ක් අවසන්. ඔන්න එනවා මෙතෙන්ට. මෙයාට එන්නේ මොකද? මෙන්න මෙතෙන් දිනන කොන්දේසි සහිතයි. මතකයි කොන්දේසි සහිතයි. මොකද කොන්දේසි? අපි මාස තුනෙන් මෙයා ගලවගෙන අරයි යනවා නම් 5% පරිවාරම ගෙවන්න ඕනේ. 5% 5% කට වෙනවා. තව කොන්දේසියක් තියෙනවා. මොකක්ද ඊළඟ කොන්දේසිය? ඊළඟ කොන්දේසිය දැන් මම කිව්වා කතා කරන්නේ නැහැ මේගොල්ලෝ කොන්දේසි ගැන කියලා. ඔන්න ඊළඟ කොන්දේසිය තමයි මෙතන ඉඳලා ඉතිරි මාස සඳහා වාර්ෂික පොලිය. දැන් මෙයා 1400ක් වරක් 9 මේ ඉතිරි මාස නමේ සල්ලා. එතකොට බලමු මෙයාගේ කොහොමද ගියා වෙන්නේ. මෙයාගේ මාසෙකට එතකොට පොලිය පහළව බෙදීම 12 වැඩි කිරීම 100,000. මෙයා 100ෙන් බෙදන්නත් ඕනේ 100ටනේ. මෙයා එනවා 1250යි වරක් 9ක්. එනකොට මෙයා එනවා 1409ක්. දැන් ඔන්න වසරක් අවසන් වෙලා. වසරක් අවසන් වෙයි. මොකද උනේ? 12700ක්. දාන මෙන්න මේක ඇල්ලත් එනවා. මොකද පළවෙනි මාස 3 මෙන්න මාස 3. මෙන්න මාස 9 ඉතුරු මාස 9. ඊයේ 12700ට මෙන්න මෙයාව එකතු වෙන්න ඕන 4200ක්. මොකද වෙන්නේ? 16900ක්. 16900ක්.
मैं आगे सुन कर पाँव पाँव दौटना को मैंने दासी दास हैसियत पाना है मैं अतर वेन सब तीन और दासी दास हैसी मन है दासी दास नाम सी है अभी मास तो ने मैं गलवा नहीं गिले मैं आगे सीट पहाग को तादू बना ना मैं आगे थाव देसी हत्या वक अडू इन वाले द अडू इन ऐसा पर मैं दासे दास हैसी बना है थाव देसी हत्या वक अडू इन दासे दास नाम सी है जब मैं आगे यातर विनस आसान नम देसी पनाहक විතර වෙනවා. එමකොට සීට 22 ක මාස 3කට පොලියට ආයෝජනය කරලා ගත්ත කෙනා ගත්තේ මේ ගන්න. සීට 17ක් විගටම පොලිය අරගෙන ගත්ත කෙනා ගත්තේ මේ ගන්න. ඔන්නවා තමයි අපි අහුවෙන තැන. දැන් මම හිතනවා මේ මින් ඉදිරියට නම් මේ වගේ දේවල් වලට අහුවෙන්නේ නැති වෙයි කියලා. දැන් ඕගොල්ලන්ට පේන වැඩි සියර 22 දීපත් සියර 17 දීපත් සියර 15 දීපත් අපිට අවසානයේ හම් වෙන්නේ එකම මුදල බලමු ඉස්සරහට අපි කතා කරමු කොහොමද මේ තව ඉස්සරහට මිනිස්සු අහුවෙන්නේ කොහොමද ඒ වගේ අහුවෙන තැන් අපි හොඳට කතා